Roshan Singh Metto. Garu Katanayaka Tumani, ada Krida Amatyanshe Karaka Sabha Avasthavedi. Mama katawak illuwe giya angaharuwada dine indala. Andupakshe Sangvidhayaka Lekamtumata durakathanayen thun watawak mama illuwa Krida Amatyanshe vivada karana welawaye mata welawak laba denna kiyala. Ting me pidibanda mama kanagaatu wenawa. Mokada parlimentu prajatantrawade 69 lakshaya mama hematissema avadharane karanawa. Ubatumata mataka athi matara rasim waladi api katha karama mega deal gayan. Api giya allas komisamata. E wagema api mahajanathawata dushanen tor ratak kiyala tamai 69 lakshayak chande gatte. එතකොට මේක මහජනයා ඇඳවීමක්ද කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් මම මේ පිළිබඳ දූෂණය පිළිබඳ කතා කරන හින්දාද දන්නේ ආණ්ඩුවේ මම නියෝජනය කරන මම 69 ලක්ෂයේ മന്ത്രിවරේ. මම ඒ වගකීම ඉෂ්ට කරන්නේ. නිසා නමුත් මට වෙලාවක් ලබලා දීලා නොදීම ගැන මං කනගාටුයි. මේ ප්‍රජාතන්ත්‍රවාදයේද කියන එක මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට හරි කැතයි. මේ මොන බලපෑමක්ද කොහොම කඩේ යනවද කාට එහෙයි එහෙයි කියනවද මට තේරෙන්නේ නැහැ. ඉතින් මම ඉල්ලනවා මෙතනදී අද දිනේ මට කතා කරන්න අවස්ථාවක් සාමාන්‍ය සදාචාරයක් තියෙනවා හිටපු ඇමතිවරුන්ගෙන් අහලා තමයි කතාව දෙ. දැන් මං ඉන්නවනේ 2010 ඉඳලා මේ පාර්ලිමේන්තුවේ. ඉතින් මම ඉල්ලනවා මගේ මේ පාර්ලිමේන්තුවේ 225ම කියලා මං කියන්නේ නැහැ. බයි 220කට ආසන්න පිරිසෙන් මට අවස්ථාවක් ලබා දෙන්න කියලා කවුරු හෝ අද දිනේ මට අදහස් දක්වන්න මේ රටේ අන්න අර දූෂණයට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගෙනෙද්දි මේ රටට අපි දුන්න පොරොන්දුව තමයි දූෂණය නතර කරන එක. අන්න මේ මතය ගෙනියන්න කටයුතු කරන්න අවස්ථාව දෙන්න අරගලෙන් දුන්න පණිවිඩය සඳහා මට කතා කරන්න ඉඩ දෙන්න. මේක බොහොම කැතයි. ඔබතුමාට මේ දිනේ ඇතුළත අපි අවස්ථාවක් සකස් කරලා දෙන්න. ඔව් විපක්ෂයේ සංවිධායක ආණ්ඩු පක්ෂයේ මෙතුමාට වෙලාව දෙනවද? අපි උත්සාහ කරලා බලන්න නැත්නම් ඔබතුමා දැන් මට ඉතිර වචනයක් ඕන. ඊළඟට ආණ්ඩු මොකද මෙතුමා මුදල් බලයේ තියෙන පාර්ලිමේන්තුවට මෙතුමා මේ ක්‍රිකට් පාලක මණ්ඩලෙ පිට දූතයත් ගැන නිතර කතා කරලා තියෙනවා. ඉතින් ඔබතුමා කතා කරාක හැටියට ඔබතුමා මේකෙන් තීනියක් ගන්න ඕන. මම ඒක තමයි කතා කරේ මෙතුමා ආපුවාම කතා කරලා වෙලාවක් වෙන් කරලා දෙන්න කියලා. වෙලාව කරන් දෙනවා. කරන් දෙන්න තමයි උත්සාහ කරන්නේ. අනිවාර්යයෙන්ම වෙලාව කරන් දෙනවද? ඔව්. හරි එතුමාට අවස්ථාවක් ලබා දෙන්න කටයුතු කරන්න. හොඳයි. කලවල වෙන්න එපා. මොන හරි කරලා. අරු මගේ මිත්‍ර විජේදාස රාජපක්ෂ මෙතුමා මම නැති වෙලාවදී මගේ නම කියලා මගේ ගිය එතුමාගේ විවාදයේදී අමාත්‍යාංශ විවාදයේදී කතා කරපුගෙන කතා කරා කියලා මන්ත්‍රීවරු අපේ අය කිව්වා. නමුත් මම හිටියේ නැහැ එතුමා මොනවද කිව්වේ කියලා දන්නේ නැහැ. ඒ නිසා මම හෙටමට අවස්ථාවක් දෙන්න ඒකට උත්තර දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. බොහොම ස්තුතියි. විපක්ෂ නායකතුමා ගරු කතානායකතුමනි මමත් ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් රොෂාන් රණසිංහ මැතිතුමා ඉල්ලීමක් කරා විශේෂයෙන්ම මේ විවාදයට සහභාගී වන්නට එතුමට කාලය ලබා දෙන්න කියලා. ඒ පිළිබඳව ඔබතුමා කටයුතු කරලා අනිවාර්යයෙන්ම කාලය වෙන් කරලා දෙන්න බැරි වෙලාවත් රාජ්‍ය පාර්ශ්වයට සුබවාදී ප්‍රතිචාරයක් නොලැබුණොත් ගරු කතානායකතුමනි අපි සූදානම් විපක්ෂයේ කොටසෙන් රොෂාන් රණසිංහ මැතිතුමාට ඒ අදාළ කාලය ලබා දෙන්න. ගරු කතානායකතුමනි මම ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේ මතක් කරන්නට ඕන ඊයේ දිනය ජාත්‍යන්තර ආබාධිත දිනය. අද මේ සභාගර්භයේ වැඩ කටයුතු නැරඹීමට ගරු ඩලස් සලහ පෙරම මැතිතුමාගේ ආරාධනෙන් එතුමා තමයි මේ ආබාධිත ශාස්ත්‍රය කේන්ද්‍ර කරගෙන විශේෂයෙන්ම පක්ෂනායක රැසීමට යෝජනාවක් දාලා
මමත් ඒකට සහයෝගය ලබා දුන්නා එතුමා ඒ සංසදයේ සභාපතිතුමා හැටියට කටයුතු කරනවා මමත් ඒ සංසදයේ සමාජිකයෙක් හැටියට කටයුතු කරනවා නිසා ආබාධිත දූ දරුවන් ඒ ප්‍රජාව නියෝජනය කරමින් මම හිතන්නේ 200කට ආසන්න දූ දරුවන් ප්‍රමාණයක් මේ අවස්ථාවේ සහභාගී වී සිටින මොහොතක ගරු කථානායකතුමනි ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ඇත්ත වශයෙන්ම වසර ගණනාවක් තිස්සේ 2007 ඉඳලම පැහැදිලි අනපනත් ඉදිරිපත් වීම විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඒ වගේම අපේ රටේ විවිධ ප්‍රකාශන කේන්ද්‍ර කරගෙනමින් අනපනත් සකස් කරනවායි කියලා කිව්වත් අද වෙනතෙක් ඒක පැහැදිලිව ක්‍රියාත්මක වෙලා නැහැ ඒක එක පැත්තකින් තව පැත්තකට වීසි කර කර ඉන්න තත්ත්වයක් තුල අපි යෝජනා කරන්න ඕන පාර්ලිමේන්තුවේ 225ම ඉක්මනින්ම මේ ආබාධිත ප්‍රජාවගේ සවිබල ගැන්වීම උදෙසා ඒ ආබාධිත ප්‍රජාවගේ අයිතීන් උදෙසා ඒ අනපනත් ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්නයි කියලා ගරු කථානායකතුමනි මම ඉදිරිපත් කරන වරප්‍රසාද